ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා හැටියට නාම යෝජනා ඉදිරිපත් කිරීම මම යෝජනා කරනවා ගරු ඩලස් අලහපෙරුම මැතිතුමා දැන් කරුණාකර එම නාම යෝජනාව ස්ථීර කරන්න ගරු මන්ත්‍රීවරයෙකු විසින් ගරු කතානායකතුමනි ගරු මහලේකම්තුමනි ශ්‍රී ලංකා ජනාධිපති ධූරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මන්ත්‍රීතුමාගේ නම මම ස්ථිර කරමි. ගරු පාර්ලිමේන්තු මහලේකම්තුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට තෝරාපත් කර ගැනීම සඳහා මෙම ගරු සභාවේ මන්ත්‍රීවරයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම 81 අංක 2 දරන ජනාධිපති වර්ණ තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන වගන්තිය යටතේ මම වගන්තිය ප්‍රකාරව මා ඉතාම සතුටින් ඉදිරිපත් කරන පෙර කී තනතුරට මෙම ගරු සභාව විසින් තමා තෝරාපත් කර ගන්නු ලැබුවොත් එකී තනතුරේ සේවය කිරීමට පෙර කී ගරු මන්ත්‍රීතුමා එකඟ වෙමින් හසිය කැමැත්ත පළ කරමින් ලිඛිතව කර ඇති ප්‍රකාශය ඔබතුමාට මෙයින් ඉදිරිපත් කරමි. මේ ඉංග්‍රීසි පරිවර්තනය අන්තර්ගත කරන්න කියලා. දැන් ඒ නම ස්ථිර කරන්න. කතානායකතුමනි ගරු මහලේකම්තුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා නාගල්ල මන්තුමා නිසද්ද වෙන්න වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලද නම මම ස්ථිර කරමි. ඉතා වැදගත් රාජකාරියක් කරන්නේ කරුණාකර නිසද්ද වෙන්න මන්තුමාලා වෙනත් නම් you can say it. You can ගරු මාලේකම්තුමනි වෙනත් නම් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ගරු මහලේකම්තුමනි 2022 ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා මම යෝජනා කරමු. ඒ නම කරුණා කරලා ස්ථීර කරන්න. ගරු ලේකම්තුමනි ඒ නම මම ස්ථීර කරනවා. වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් කරනවද? දැන් අවස්ථාව තියෙනවා වෙනත් නම් ඉදිරිපත් කරන්න. වෙනත් නම් නොමැති බවයි පෙනෙන්නේ. වෙනත් නම් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අනුව